එතන දැන් විශේෂත්වය තමයි දැන් කොත්මලේ ජලාශය හදලා තියෙන්නේ මහවැලි ගඟ හරස් කරලා නෙමෙයි. ඒ කියන්නේ කොත්මලා ඔය මහවැලි ගඟේ ප්‍රධානම අතුගංගාව තමයි කොත්මලා ඔය කියන්නේ. ඒ කොත්මලා ඔය හරස් කරලා තමයි මේ කොත්මලේ ජලාශය සහ වේල්ල ඉදි කරලා තියෙන්නේ. සරලව කිව්වොත් මහවැලි ගඟේ ප්‍රධානම අතුගංගාව වෙන කොත්මලා ඔය හරහා තිස්පනේ සහ කඩදොර කඳුවැටි දෙක යාකර කොත්මලේ ජලාශය සහ වේල්ල ඉදි කර ඇත. මේ විදිහට මතක තියාගත්තා නම් හරි. ඒක පැහැදිලිනේ. මහවැලි ගඟේ ප්‍රධාන මතු ගංගාව තමයි කොත්මලා වේ. ඒක හරස් කරලා තමයි මේ ජලාශය ඉදි කරලා තියෙන්නේ. එතකොට දැන් මේ නැර මේක තමයි කොත්මලේ නැරඹුම් මැදිරි. ඒ කියන්නේ දැන් සිව් දෙසින් එන සංචාරකයන්ට දෙස් විදෙස් සංචාරකයන්ට දැනුම සහ ඒ වගේම කොත්මලේ ජලාශය ව්‍යාප්තිය නැරඹීමට හදපු නිරීක්ෂණාංගණය තමයි මේක. ඒ කියන්නේ කොත්මලේ ජලාශය නැරඹුම් මැදිරි. පැහැදිලිනේ? ඉංග්‍රීසි වලින් view point එක කියලා කියනවා. එතකොට මේකේ සියලුම විස්තර තියෙනවා. ඒ කියන්නේ ජලාශයේ ආරම්භයේ සිට අවසානය දක්වා සියලුම තොරතුරු පින්තූර සහිතව මේකේ තියෙනවා. පැහැදිලිනේ? එතකොට මේ තියෙන්නේ මේකේ මොඩල් එක. ඔව් දැන් මේ ජලාශය තියෙන දැන් හදලා තියෙන විදිහේ මොඩල් එක තමයි මෙතන පෙන්වලා තියෙන්නේ. පෙන්වුම් කරලා තියෙන්නේ. දැන් තියෙන මේ පරිසරයේ විදිය තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ජලාශය. මේ පේන ජලාශය තමයි මේ මොඩල් එකේ පෙන්වලා තියෙන්නේ. මෙතන ජලාශය හරස් කරනවා. පැහැදිලි ජලාශයේ හරස්සන හරස්කඩ තමයි ඔතන තියෙන්නේ. එතකොට මේ අපි ඉන්න බිල්ඩින් එක. ඒ කියන්නේ view point එක. observation building එක කියලා කියනවා මේකට. එතකොට මෙතන මහවැලි මහාසෑය. මේ තියෙන්නේ මහවැලි මහාසෑය. එතකොට මේ තියෙන්නේ tunnel intake එක. ඒ කියන්නේ කොත්මලේ ජල විදුලි බලාගාරයට වතුර අරන් යන ප්‍රධාන වම් මාර්ගය ආරම්භ වෙන්නේ මෙතනින්. අර මම ප්‍රධානම හේතුව ජල විදුලි නිෂ්පාදනය කරන්නේ. වම් මාර්ගයේ මෙතන ඉඳලා කිලෝමීටර 7000ක් දුරට යනවා 8 භාගයක යනකම් යනවා මේක. ගම්පොල්ට කිට්ටුව තමයි මේ පාවිච්චි ස්ටේෂන් එක තියෙන්නේ. පැහැදිලින්නේ මේකේ විශේෂත්වය මේක පොළොව යට තියෙන්නේ. ලංකාවේ එකම භූගත ජල විදුලි බලාගාරය මෙගාවොට් 201ක ධාරිතාවක් නිෂ්පාදනය කරනවා මේ විදුලි බලාගාරය. පැහැදිලින්නේ. එතකොට මේ තියෙන්නේ වාන්දර මේ සෝරි ඩෑම් එක. ඒ කියන්නේ අර පේන ඩෑම් එක තමයි මේ තියෙන්නේ. කොත්මලේ වේල්ල. එතකොට මේ වාන්දර දෙක. ඒ කියන්නේ ස්වයංක්‍රීය වාන්දර තුනක් තියෙනවා. මීටර 14 වැඩි කිරීම 16.75ක් පළල වාන්දුරුට තුනක් තියෙනවා. මේ වාන්දුරුට වලින් කරන්නේ මේ දැන් මේකේ දැන් නම් වතුර අඩුයි. දැන් වතුර වැඩි වුණාන් පස්සේ ස්පිල් කරාම මේ වතුර ටික යන්නේ මහවැලි ගඟට. මෙතනින් ස්පිල් කරාම යන වතුර ටික යන්නේ මහවැලි ගඟට. දැන් මේ කොත්මලා ඔයනේ. මේක උලපනින් සම්බන්ධ වෙනවා මහවැලි ගඟට. ඒ යන වතුර ටික තමයි මෙතනින් මහවැලි ගඟට යන්නේ. පැහැදිලිනේ? එතකොට අර විශේෂ ප්‍රධානම හේතුව ජල විදුලි නිෂ්පාදනය කරන්න. ඊට අමතරව උතුරු මැද පළාතට ජලය ගබඩා කරලා තියාගන්න පුළුවන් මේකේ. උතුරු මැද පළාතට ජලය හැරවීමට ගබඩා කර හැකි එකම ජලාශයක් මේක. එකයි කියන්නේ ඔය මේ අනුරාධපුරයේ පොළොන්නරුව ඒ වගේ පැතිවලටත් වතුර මේකෙන් තියාගන්න පුළුවන් හදලා. අර ප්‍රධානම හේතුව ජල විදුලිය. එතකොට කොච්චර දාජාවක් කල්ලානොත් සමහර ඝන මීටර 10 කෝටි 40 ලක්ෂයකට ආසන්නයි. ඝන මීටර 10 කෝටි 40 ලක්ෂයකට ආසන්න දාජාවක් මේකේ තියෙනවා. තියෙනවා. පිරිසපේ මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර 703ක් තියෙනවා. එතකොට ජලාශයේ ගැඹුර මීටර 87ක් වෙනවා. දිග මීටර 600. මේ වේලේ. වේලේ. මේක හදන්න මේ හැදුවේ ස්වීඩන් රජයේ ආධාර වලින් ස්කන්ස්කා කම්පැනියෙන් තමයි මේකට අර මැසින්නරේ මේ ඒ බාණ්ඩ නිෂ්පාදනයේ ස්කන්ස්කායිගේ ඒකත් ස්වීඩන් රජයේ කම්පැනිය. ඔව් එතකොට සංකල්පය ගන්න සමාජ මහත්යනි 1979 දෙවැනි මාසේ 4 තමයි ඕපන් කරේ මේක හදන්න පටන් ගත්තේ 85 8 වෙනි මාසේ 24 විරුද්ධ කරා. එතකොට විදුලි බලාගාරය මෙගාවොට් 67ක මැෂින් තුනක් කඩ කරනවා. මේක මොකද? ඒක හරස් කරලා කියන්නේ කොහොමද උඩ මේක ඔපරේට් වෙන්නේ? ඒක ජලාශය හරස් කරලා. හරස් කරලා තියෙනවා. ආ ආ ආ. මෙතනින් මේ පැත්තෙන් එතකොට වතුර එන්නේ නේ? මෙයන් තින්නේ අර වතුර යන මේවා එක පාර. මෙතනින් තමයි අර ස්කිප් කරන වතුර ටික යන්නේ. ගිහිල්ලා යන්නේ මහල් ගඟ. උලපනේ තමයි මේක සම්බන්ධ වෙන්නේ මහල් ගඟ. මේ තියෙන්නේ මහල් ගඟ.
මේක මේ ඉදිකරාකිවේ මොන අවුරුද්ද? 1979 දෙවෙනි මාසේ 4 තමයි පටන් ගත්තේ. 85 8 වෙනි මාසේ 24 විවෘත කරා. අන්නම් මහවැලි යටතේ. එතකොට මේ වේල්ලයි නැරඹුම් මැදිරියයි මහවැලි අධිකාරිය යටතේ තමයි පාලනය වෙන්නේ. එතකොට අර ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට පාලනය වෙන්නේ මම් මාර්ගයේ. ඒක මහවැලි අධිකාරියටයි දෙන්නේ. ඒ ටික ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට තමයි පාලනය කරන්නේ. ආ. මීටර 30 මම මාර්ගයේ තියෙනවා. අර කලින් වෙන බ්ලොග් එකේ තියෙනවා. ඔතන ඉඳලා 40 වගේ යටින් තියෙනවා. ආහ්. ස්කම්බේ මීටර 6.4ක මම මාර්ගයක් තියෙනවා. අඩි 21ක් උස. ඔතන ඉඳලා කිලෝමීටර 8ක් යනවා යටි. හ්ම්. අට භාගයට යනකම් යනවා. මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ටර්බයින් දෙකක් වගේ